අයිබන් යාළුවනේ අනේ ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් ගොඩක් කාලෙක ඉඳන් ලින්ක් කරපු දෙයක් ගැන තමයි මම අද වීඩියෝ එකක් අරගෙන ආවේ. මොකද සිංහල භාෂා ප්‍රශ්න පත්‍රයක් ගත්තම අනිවාර්යෙන් ප්‍රශ්නයක් විදියට මේ රාජකාරී ලිපිය කියන දේ සඳහන් වෙනවා. ඉතින් මේ රාජකාරී ලිපිය කොහොමද ලියන්නේ? රාජකාරී ලිපිය ප්‍රශ්නේ මොන විදියටද එන්නේ? ඊළඟට ඒකේ ආකෘතිය මොකද්ද? ඇත්තට මේ ආකෘතියෙන් පරිබාහිරව මේක ලිව්වොත් ලකුණු හම්බෙන්නේ අඩුවෙන්. අන්න ඒක නිසා තමයි ගොඩක් අයට මේක ගැටලුවක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ගැන මම අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ තියෙන්නේ දැන් මේ දවස්වල අපේ එක්සෑම්ස් වලට බලන රාජකාරී ලිපියක් ලියීමේ නිවැරදි ආකෘතිය. ඉස්කෝලේ උගන්වන්නේ ළමයින්ට ඉස්කෝලේ ප්‍රශ්න පත්‍රවලත් මේ ආකෘතිය තමයි. ඉතින් මේ ආකෘතිය ඔයාලා හරියටම දැනගෙන ඉන්න ඕනේ මේක ලියද්දි. ඉතින් එතනදී මෙතනදී මට කියන්න පුළුවන් මුලින්ම කෙටියෙන් කියන්න තියෙන දෙයක් තමයි මේ හැමදේම මේ ලියනවා වම් පැත්තට බර වෙන්න ලියන්න ඕනේ. අපි ඉංග්‍රීසියෙන් ලෙෆ්ට් ඇලයින් කියලා කියනවා. ඉස්සර නම් අපි ලියුමක් ලියද්දි අපේ ඇඩ්‍රස් එක ලියන්නේ දකුණු පැත්තෙන්, ලියුම ලබන්නගේ ඇඩ්‍රස් එක ලියන්නේ වම් පැත්තෙන්. ඒ වුණාට දැන් අලුත් විදිහට සේරම ටික ලියන්න ඕනේ අපි වම් පැත්තට බර කරලා. මෙතනදී ලබ යවන්නාගේ ලිපිනය තමයි අපි ඉස්සරින් නම් අපි ඉදියනම් ඔයාලත් දන්නවනේ. යවන්නාගේ ලිපිනේ ලියද්දි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මුලින්ම ඔයාගේ නම ලියන්න ඕනේ. ඊළඟට මේ ලිපි අහලා තියෙන්නේ ඔයා යම්කිසි තනතුරක් දරන පුද්ගලයෙක් විදිහට නම් මේ ලිපිය ලියන්නේ. නමට යටින් ඔයාලට ඒ විභාගයේ ප්‍රශ්නේ දීලා තියෙන තනතුරත් ලියන්න ඕනේ. ඒක ලියලා කමාවක් දාන්න ඕනේ නමටයි. ඊට පස්සේ ඇඩ්‍රස් එක සමහරට ඔයා ගෙදරින් අලියුම ලියන කෙනෙක් විදිහට දෙනනම් ඔයාගේ ගෙදර ඇඩ්‍රස් එක, එහෙම නැත්නම් ඔයාගේ රාජකාරී ඇඩ්‍රස් එකක් දාලා අන්තිම නගරය සඳහන් වෙන තැනදී තමයි අන්තිමට තිතක් තියන්නේ. ඊට කලින් සේරටම කමාවක් දාගෙන යන්න ඕනේ. ඊළඟට තියෙනවා දිනේ අපි දාන්න ඕනේ. දිනේ දාන තැනදී සිංහල විදියට දිනය දාන ක්‍රමය තමයි මුලින්ම අවුරුද්ද, ඊළඟට මාසය සහ දිනය කියන එක. අන්න ඒ විදිහට ලියන්න ඕනේ. ඊළඟට මෙතනදී තව දෙයක් තමයි ඔයාලා ගෙදර ඇඩ්‍රස් එක ලියනවා නම් අර ABCD කියලා අකුරු තියෙනවා නම් ඒ අකුරත් සිංහල අකුරෙන් සඳහන් කරන්න ඕනේ. ඊට පස්සේ ලබන්නාගේ ලිපිනය ලියන්න ඕනේ. එතකොට අපි යම්කිසි ආයතනයකට ලියන ලියුමක් තමයි අපිට රාජකාරී ලිපියක් විදියට ප්‍රශ්න පත්‍රයකදී ලියන්න සිද්ධ වෙන්නේ. එතකොට පටන් ගන්නකොට ඒ ලියුම ගන්න කෙනාගේ තනතුර ලියලා ඊට පස්සේ ආයතනය, ඒ ආයතනයේ ඇඩ්‍රස් එක, ඒවත් කමා දාලා අන්තිම එක විතරක් තිතක් තියන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට අපි ආමන්ත්‍රණය කරන්න ඕනේ ඒ ලිපිය ලබන්නාට. එයාට බොහොම ගරුසරුවත්ව කතා කරන්න ඕනේ. මහත්මයාණෙනි කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ගෑනු කෙනෙක් නම් එතන ඉන්න හෙඩ් මහත්මියනි කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ගරු සභාපතිතුමනි, ගරු අධ්‍යක්ෂකතුමනි, අන්නේ ආකාරයට ආමන්ත්‍රණය සඳහන් කරන්න ඕනේ. ආමන්ත්‍රණයෙන් පස්සේ තමයි අපේ ලිපියේ මාතෘකාව සඳහන් කරන්න ඕනේ. මේ මාතෘකාව ඔයාලා දැන් මේ ලිපිය ලියන්නේ යම් කිසි ගැටලුවක් निराකරණය කරගන්නනේ. අන්න ඒ සඳහා ගැළපෙන විදියට මාතෘකාව පුළුවන් තරම් කෙටි කරලා ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ ලියුමෙම සාරාංශයක් එන විදියට කෙටියෙන් මාතෘකාව ලියන්න ඕනේ. මේ මාතෘකාව යටින් ඉරක් අඳින්න ඕනේ. මේ මාතෘකාවත් පම් පැත්තට බර වෙන්න තමයි ලියන්න ඕනේ. සමහරට ඒක එකම රූලෙන් ලියනට වඩා කරුණු දෙකක් විදියට ඔයාලට ලියන්න ඕනේ නම් ඒකත් වම් පැත්තට බර වෙන්න රූල් දෙක ලියන්න ඕනේ. දැන් බැංකුවකට වගේ යවනවා නම් ගිණුමේ විස්තරය කියලා ගිණුම් අංකය ගොඩක් කලාවට ලියන්න අපි යට රූලෙන්නේ. අන්න එතකොට ඒකත් වම් පැත්තට බර වෙන්න ලියන්න ඕනේ. ඊළඟට අපිට ඡේද තුනක් වගේ සාමාන්‍යයෙන් සඳහන් කරන්න පුළුවන්. මේ ඡේද උනත් පටන් ගන්න ඕනේ අර අඟලක් විතර ඉඩ තියන්නේ නැතුව කෙලින්ම වම්පසට බර වෙන්න මේ ඡේද ලියන්න පටන් ගන්න ඕනේ. ඊට පස්සේ ඒ ඡේදය කොහොමද ලියන්නේ කියන දේ මම උදාහරණයකින් ඔයාලට පැහැදිලි කරන්නම්. ඊට පස්සේ අපිට ලියන්න තියෙනවා ස්තුතිය කියලා ලියන්න ඕනේ. ඊළඟට මේට විශ්වාසී කියලා ලියලා ඔයාගේ අස්සනයි, නමයි, තනතුරයි. ගෙදරින්දලා ලියන නම් තනතුරක් අවශ්‍ය නැහැ. ඒ දේවල් සඳහන් වෙයි. ඔන්න මම දැන් උදාහරණයක් ගත්තා. මම මේකේ ලියුම හදන්නේ ඔබ රාජ්‍ය කලමනාකරණ සේවා නිලධාරී විභාගයට අයදුම් කර ඇති අතර එම විභාග ප්‍රවේශ පත්‍රය ඔබට නොලැබීම හේතුවෙන් විභාග කොමසාරිස්තුමාට විභාග ප්‍රවේශ පත්‍රයක් එවන්න කියලා අපිට කියනවා ලියුමක් ලියන්න කියලා. ඉතින් දැන් මෙතනදී තව දෙයක් ඔයාලා මතක තියාගන්න ඕනේ. මොකද දැන් විභාග ප්‍රශ්නෙකදී සමහරට ඔයාගේ නම දෙන්න පුළුවන්. මෙන්න මේ නම තියෙන කෙනාට මෙන්න මේ ප්‍රවේශ පත්‍රය අවිල්ල නැහැ. ඒ නිසා
විභාග කොමසාරිස්තුමාට ලියන්න ඕනේ ඇඩ්‍රස් එක විභාග කොමසාරිස්තුමාගේ ඇඩ්‍රස් එකක් දෙනවා. දැන් මම මෙතන ප්‍රශ්න පත්‍රයක තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි අරගත්තේ දල වශයෙන් ප්‍රශ්න පත්‍ර බලලා මමත් මේ වගේ එකක් කියලා දුන්නත් හොඳයි කියලා තමයි මම මේක තෝරගත්තේ. ඉතින් එතකොට ඔයාට ඔන්න වැරදිලාවත් ඇඩ්‍රස් එකේ ඔයාගේ නම ලියන්න බෑ. අර දීලා තියෙන කෙන පුද්ගලයාගේ නම ලියන්න ඕනේ. අන්න ඒ ගැනත් ගොඩක් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. මොකද අපිට අමතකලා හරි අපේ ඇඩ්‍රස් එක ලියුණොත් එමෙ එතන ඒ ප්‍රශ්නේ ළමයා අඳුනගෙන නැහැ කියන දේ බලන කෙනාට තේරිලා එතනදී ලකුණු අඩුවීමක් සිද්ධ වෙනවා. ඒ නිසා ඒ ගැනත් ගොඩක් කල්පනාවෙන් අපි මේ රාජකාරිය ලිපිය ලියද්දී කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි බොහොම ගරුසරු ඇතුව ලියුම ලියන්න ඕනේ. අදාළ ආකෘතියට ගැලපෙන්න ඕනේ. ඉතින් දැන් මම මේ සඳහන් කරපු මේ ප්‍රශ්නෙට මං ප්‍රායෝගික උත්තරයක් ලියලා තියෙනවා. ඒක ලියපු එක පෙන්නලා ඔයාලට මම සඳහන් කරන්නම් දැන් මේ වගේ එකකට උත්තරයක් ලියන්නේ කොහොමද කියලා. මම මේ දැන් පෙන්නන්නේ මං අර ඉස්සෙල්ලත් පෙන්නපු ප්‍රශ්නෙට මම ලියපු උත්තරේ. දැන් මෙතන මුලින්ම ඇඩ්‍රස් එක දාලා තිනවා. ඇත්තට මේක මම හරියට ලිව්වේ නෑ. මොකද මගේ ගෙදර ඇඩ්‍රස් එක ලියන්නත් බෑ, වෙන එකක් ඉදර ලියන්නත් බෑ මෙතනදී. ඒ නිසා මං ඇඩ්‍රස් එකක් ඉස්තනකුත් තියලා තමයි ඇඩ්‍රස් එක ලිව්වේ. ඊළඟට ඔන්න අද දිනේ දැම්මා. ඊළඟට මෙතන අපි ලබන්නාගේ ඇඩ්‍රස් එක විදිහට මම ලියලා තිනවා විභාග කොමසාරිස්තුමා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව බත්තරමුල්ල කියලා. මෙතන ඇඩ්‍රස් එක මීට වඩා ගොඩක් දිගයි මඩ මතක දෙ එක්සෑම්ස් වලට දාද්දි. ඉතින් දැන් මම මෙතන කෙටියෙන් සඳහන් කරේ ඔයාලට මේක කරන්නේ කොහොමද කියලා දෙන්න. සම්පූර්ණයෙන්ම මේ ඇඩ්‍රස් එක එක්සෑම් පේපර් එකේ දෙනවා. ඒ පේපර් එකේ තියෙන ඇඩ්‍රස් එක ඒ විදිහටම ලියන්න ඕනේ. ඊළඟට ඔන්න මහත්මයාණෙනි කියලා මම ලිව්වා. ඔන්නම් අපිට පුළුවන් ගරු විභාග කොමසාරිස්තුමනි කියලා ලියන්නත්. ඊළඟට මම දැන් මේක කරුණු දෙකක් විදියට සඳහන් කරලා ලිව්වේ තරඟ විභාග ප්‍රවේශ පත්‍රයක් නොලැබීම සම්බන්ධවයි රාජ්‍ය කලමනාකරණ සේවා නිලධාරී විවෘත විභාගය 2021 කියලා. නැත්තම් උනන් ඔයාලට පුළුවන් රාජ්‍ය කලමනාකරණ සේවා නිලධාරී විභාගයේ ප්‍රවේශ පත්‍රයක් නොලැබීම සම්බන්ධවයි කියලා කෙටියෙන් ලියන්නත් පුළුවන්. ඊට පස්සේ ඡේද කඩන එක තමයි මම හිතන්නේ ගොඩ දෙනෙට මෙතන දින ගැටලුව. ඉතින් එතනදී අපි මුලින්ම හැඳින්වීමක් විදියට ලියන්න ඕනේ මුලින්ම මම මේ විභාගයට අයදුම් කරපු කෙනෙක් කියන දේ ඉස්සලා කියන්න ඕනේ. ඊට පස්සේ කියන්න ඕනේ මට මේ විභාග ප්‍රවේශ පත්‍රය ආවේ නැහැ කියලා. ඊළඟට කියන්න ඕනේ මට විභාග ප්‍රවේශ පත්‍රයක් එවන්න කියලා. ඔන්න එතන තමයි අපිට ගලප ගන්න තියෙන්නේ. ඉතින් එතනදී මම කියලා තිනවා මේක බොහොම ගරුසරුවතු ලියන ඕනේ. ඊත නම සඳහන් මා ඊත සඳහන් විභාගයට අයදුම් පත්‍රයක් යොමු කළ අතර එහි පිටපතක් මේ සමගම වුණා ඇත කියලා. ඒ කියන්නේ දැන් අපි මේ වගේ දෙයකදී අපිට අපේ විභාග ප්‍රවේශ පත්‍රයක් ගෙන්න ගන්න නම් අපි අයදුම් කරපු කෙනෙක් කියලා ඔප්පු කරන්න සාක්ෂි විදියට අපේ අයදුම් පත්‍රයේ ඡායා පිටපතක් සහ මුදල් ගෙපරි සිට්පතේ ඡායා පිටපතක් කියනවා අපි තියාගන්න කියලා. ඉතින් ඒක අමුණලා තියනවා කියලා තමයි මේ ඇමිනුම එක කියලා තියෙන්නේ. එතකොට අපි ඇමිනුම එක කියලා ලියපු අරකේ පව පිටපතක් මේ ලිපියට අමුණලා යවන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට කියනවා දෙවනි ඡේදයෙන් මට මේක හම්බුනේ නැහැ කියලා. ඊළඟට ඔබේ අවධානය යොමු කරලා එවන්න කියලා විභාග ප්‍රවේශ පත්‍රයට මේ ඡේද තුන වෙන් කරද්දි බොහොම කෙටියෙන් කියන්න ඕනේ. ඉතින් දැන් ඔන්න මම මෙතන ෆොටෝ එකක් දාලා වීඩියෝ එක හදලා තියෙනවා. ඔයාලට මේක නවත්තලා හරි කියවලා බලන්න පුළුවන් කොහොමද බොහොම කෙටියෙන් මේ දේ කියන්න කියලා. ඊළඟට අන්තිමට ඔබගේ කාරුණික අවධානය සඳහා යොමු කරලා මට විභාග ප්‍රවේශ පත්‍රයක් එවන්න කටයුතු කරන්න කියලා මා ඉතා කාරුණික ඉල්ලා සිටිනවා. හැම තැනම මේ කාරුණික කියන වචනේ රචනයේ ආයතනවල ටියුම් වලදී යොදා ගන්නවා. ඉතින් ඒ නිසා මෙහෙම මේ තරම් යටහත් පහත් විදියට මේ ලියුම ලියන්න ඕනේ. මේ වචනේ භාවිතා කරනවා කියන්නේ බලන කෙනාට තේරෙනවා මේ ළමයාට මේ ගැන හොඳට හුරුවක් තියෙන කියලා. මොකද ඔයාලා මේ රැකියාවට ගියාට පස්සේ ආයතන අතර යවන ලිපි වලත් ගොඩක් වෙලාවට මේ වචනේ අනිවාර්යයෙන්ම හුවමාරු වෙන වචනයක්. ඔබගේ සඳහා ඔබගේ කාරුණික අවධානය යොමු කර මේ කාර්ය සිදු කර දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. ඔන්න ඔය දේ ගොඩක් වෙලාවට අපි අතර ලියුම් හුවමාරුවේදී භාවිතා වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි රාජකාරී ලිපියක් සකස් කරන්නේ. ඉතින් අදට මං ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.